මාධ්‍යවේදී සහෝදරනි අපි මහජන එක්සත් පෙරමුණ විකල්ප කණ්ඩායම හැටියට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇතුමාට සහාය ලබා දීම සඳහා එතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එතුමාගේ සංධානයට එකතු වී වැඩ කටයුතු කිරීමේ අභිලාෂයෙන් සහ ඒ අදහස පෙරදරි කරගෙන තමයි සම්බන්ධ වුණේ. මේදී ඔබට ප්‍රශ්නයක් පැනගන්නට පුළුවන් මහජන එක්සත් පෙරමුණ දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරමින් එහි අමාත්‍ය ධුර දරමින් මෙම මැතිවරණයේදී ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට උදව් කරමින් සිටියේදී ඇයි එහි කණ්ඩායමක් ඒ තීරණයට පටහැනිව යමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහයෝගය දුන්නේ කියන කරුණ ඇතිවන්නට පුළුවන්. මේදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන මහජන එක්සත් පෙරමුණ 80 දශකයේ මුල් භාගයේ පටන්ම ජනාධිපති ක්‍රමයට විරුද්ධව සමානුපාතික නියෝජන ක්‍රමය සහිත පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ ක්‍රමයට විරුද්ධව වගේම ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපිත විය යුතුයි කියන මතය දරමින් කටයුතු කළා. ඒ කටයුතු කිරීමට අමතර අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගේම අනිකුත් දේශපාලන පක්ෂත් සමග ඒකාබද්ධව පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු යන මතේ හිටියා පමණක් නොවෙයි. පළාත් සභා ක්‍රමය පළමුවෙන්ම පැවති මැතිවරණය වර්ජනය කිරීමට පවා සහභාගී වුණා තරග නොකර. ඒ මගින් අපි බලාපොරොත්තු වුණේ මේ රටේ ඒකීය භාවය සුරක්ෂිත කිරීමත් ඒකීය ශ්‍රී ලංකාවක් ඇති කිරීමත් ඒකීය ශ්‍රී ලංකාව තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ ජනතාවගේ සමාජ ආර්ථික ව්‍යුහයන්හි දියුණුවක් බලාපොරොත්තු වෙනවා. එම ප්‍රතිපත්තිය අඛණ්ඩ වෙනස් නොකොට 1994 ඉන්පසුව 2004 වර්ෂයේදී 2005 ජනාධිපතිවරණයේදී 2010 ජනාධිපතිවරණයේදී දිගටම නොවෙනස්ව ඒ ප්‍රතිපත්තිය පිහිටා කටයුතු කළා. විශේෂයෙන්ම 1994 මහා මැතිවරණය පැවති සමයේදී තා දැඩි ලෙස
අප කියා සිටියේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පාර්ලිමේන්තුවට නැවත බලය දෙන ක්‍රමයක් සඳහා අපපක්ෂයට බලය ලබා දෙන්න කියලා. ඒ මූලික ප්‍රතිපත්ති රාමුව තුළ සිටිමින් 2005 වසරේදී අපි ඉතාම විශ්වාසනීය අන්දමින් එවකට අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2005 ජනාධිපතිවරණයේදී අපි කැපවීමකින් සහ ක්‍රියාශීලීව උදව් උපකාර කළා. අපි බලාපොරොත්තු වුණා 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් කරපු ආකාරයට ප්‍රතිපත්ති ප්‍රකාශනය දක්වා ඇති අන්දමට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලතල ගේන වගේම මම කලින් සඳහන් කරපු ආකාරයට සමානුපාතික නියෝජන ක්‍රමයෙන් බැහැර වූ කේවල මන්ත්‍රී ආසන ක්‍රමයකට අප යා යුතුයි කියන දැඩි මතය ප්‍රකාශ කරමින් සහ සාකච්ඡාවලදී ඒ මතය මහින්ද රාජපක්ෂ මහත්මයාට ඉදිරිපත් කරමින් එතුමාගේ එකඟතාවය ලබා ගනිමින් අපි කටයුතු කළා. 2010 දී අපි බලාපොරොත්තු වුණා 2009 යුද ජයග්‍රහණයෙන් පසුව අතිවන අලුත් නව පිබිදීමක් සමග මේ කාර්ය ඉෂ්ට වේවි ඉෂ්ට කරයි ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් ඇති කරයි කියන අදහසින් අපි සාවධානව බලා හිටියා මේ තත්ත්වය උදා වෙන තෙක්. නමුත් තම කනගාටුදායක තත්ත්වය වන්නේ 2010 පසු ක්‍රමයෙන් ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ වූ ඒ පොරොන්දුවක් සිහිනයක් බවට පත් කරමින් ඒ පොරොන්දුව නොයෙක් අවස්ථාවන්හිදී කල්දමමින් ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අවස්ථාව පවා මගහරමින් කටයුතු කළ බව අප පක්ෂයේ ක්‍රියාශීලී සහෝදරවරුන්ට තේරුම් ගියා. අපි පක්ෂය තුළ නිරන්තරයෙන්ම කියා හිටියා අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විනා පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හවුල්කාර පක්ෂයක් හැටියට තනම් කරමින් පාර්ලිමේන්තු ආසනය දිනා ගැනීම හෝ වෙනත් ස්ථානාන්තර ලබා ගැනීමට වඩා අපිට හැමදාම අගය අපි හැමදාම අගය කළ මේ රටේ ඒකීය භාවයත් ප්‍රජාතන්ත්‍රවාදයත් වගේම නීති ආධිපත්‍යයත් දූෂණයෙන් වංචාවෙන් සහ නරකමින් තොර සමාජ ගොඩනැගීමක් වගේම මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා වන ආර්ථික ප්‍රතිලාභයන් ලැබෙන ආකාරයේ ආර්ථික වැඩපිළිවෙළක් සකස් කිරීමක් ඊට අමතරව කුඩු මත්කුඩු එතනෝල් වගේම කැසිනෝ වැනි සදාචාර විරෝධී මේ රටේ අහිංසක දරුවන් විනාශ කරන තරුණ පරපුර විනාශ කරන මෙවැනි සදාචාර විරෝධී වැඩකටයුතු මතට තිත යන ජනාධිපතිතුමාගේ මුල් ප්‍රතිපත්ති ප්‍රකාශනීම සඳහන් කරපු ආකාරයට ඒ ක්‍රියාත්මක වේවි යන සංකල්පයෙන් සහ ආකල්පයෙන් අපි හිටියා. නමුත් ඒට කිසි පිළිතුරක් ලැබුණ නැහැ. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වූයේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් දෙකේම මූලික හරයන්
අනුමත නොකොට ක්‍රියාවට නොනංවා ඒ වගේම ඒ සම්බන්ධයෙන් තකීමක් නොකොට හේයින් මහජන ක්ෂත්‍රණ විකල්ප කණ්ඩායමක් හැටියට අපිට සිද්ධ වුණා ඒ මතින් පක්ෂයේ යම්නම් අයගේ මතවාදයන් දහර කරලා මේ ඒකාධිපති පිරිවෙන් රටව ගලවා ගන්න ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නා වූ වගේම පාර්ලිමේන්තුවට ඉදාගේ බලය ලබා දෙන්නා වූ කුඩු එතනෝල් සහ කැසිනෝ වැනි සමාජ විරෝධී සමාජ දූෂිත සමාජය දූෂණය කරන වැඩපිළිවෙළ ඉවත් කරන වැඩපිළිවෙළකට සහයෝගය දිය යුතුයි කියන අදහසේ අපේ විකල්ප කණ්ඩායම තීරණයට ලැබුණා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට සහයෝගය දිය යුතුයි කියන අදහස විශේෂයෙන්ම ක්‍රමයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් විධායක බලතල උපයෝගී කරගනිමින් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙසත් වගේම වෙනත් අමාත්‍යංශවල අමාත්‍ය ධූරත් දරමින් රටේ බහුතර ජනතාව පාර්ලිමේන්තුවට තෝරාපත් කරනු වෙන ලබන මන්ත්‍රීවරුන්ගේ මහජන මන්ත්‍රීවරුන්ගේ අදහස් පවා නොවිමසමින් කටයුතු කිරීම තුළ රටේ විශාල ආර්ථික කඩාවැටීමකට රට ණය උගලකට ඉරවීමකට වගේම රටේ ආර්ථිකය ඉතාම බංකොලොත් මට්ටමට පත්වීමට තුඩු දෙන ආකාරයේ කටයුතු කිරීම පිළිබඳව අප තුළ ඇති වුණේ කලස්සල්ලක්. මේදී අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 දී ජනාධිපති ධුරයට පත් වුණ අවස්ථාවේදී අපි පැහැදිලිව එතුමීට කියා හිටියා අපි එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නොහිටියත් අපි පැහැදිලිව කියා හිටියා ජනාධිපති හැටියට ඔබතුමීට මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමති ධුරය දැරීම ගැන අපි විරුද්ධ වෙනවා ජනාධිපතිවරයා අමාත්‍ය ධුර මොනම ආකාරයෙන්වත් දැරිය යුතු නැහැ කියන දැඩි ආකල්පය අපි සිටිමින් එතුමිය වෙත අපි පක්ෂය හැටියට ලිපියක් ඇව්වා කරුණාකරලා මේ අමාත්‍ය ධුරය අත්හරින්න කියලා. ඒ ප්‍රතිපත්ති අපි දිගටම අද වෙනකම්ත් අපි ඒ ස්ථාවරයේ ඉන්නවා. නමුත් මේ ස්ථාවරය පිළිබඳ අපේ හඬ අපේ යෝජනා අපේ ඒ සම්බන්ධයෙන් අපි දරන ප්‍රතිපත්තිමය වූ කරුණු වලට කිසිම සැලකිල්ලක් නොදක්වමින් අද ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරය දරමින් වගේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දරමින් සහ වෙනත් අමතිවරුන්ගෙන් හිස්වන අමාත්‍ය ධුර තමයි අතර පවරා ගනිමින් රට පාලනය කිරීමේ වැඩපිළිවෙළට අවතීර්ණ වී තිබෙනවා. මේ මගින් ඒකාධිපති ස්වරූපයකට රට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා පමණක් නොවේ රටේ ජනතාවට ඔවුන් විසින් ගනු ලබන්නා වූ අනුන්ගේ අදහස් නොවිමසා ඇති කරනු ලබන තීන්දු තීරණ නිසා පීඩාවට පත්වෙන්නට සිදු වී තිබෙනවා. ඒ නිසා තමයි අද නීති ආධිපත්‍ය කඩාවැටෙන්නට තිබෙනවා. අධිකරණයේ පිළිබඳ මහජනතාව තුළ විශ්වාසයක් නැහැ. අධිකරණයේ කටයුතු කරෙහි
ඇඟිලි ගැසුණු තත්ත්වයට බලධාරීන් පත් වී තිබෙනවා. අධිකරණයේ පත්වීම විදාග ජනාධිපතිවරයා කිරීම තුළින් තමන්ට හිතවත් තමන්ට එකඟතාවය පළ කරන තමන්ගේ අදහස්වලට එකඟව කටයුතු කරන විනිශ්චකාරවරුන් පත් කිරීමේ ක්‍රියාදාමය තුළ පළපුරුද්දෙන් අඩු ජ්‍යෙෂ්ඨතාවයෙන් අඩු සමහර විනිශ්චකාර ධූර සඳහා පත් කරපු අවස්ථාවෙන් ඉතිහාසය අපි දැක තිබෙනවා. ඒ නිසා මේ මගින් මහජනතාව තුළ අද අධිකරණයේ ජන කිසිදු විශ්වාසයක් ඇති නොවන තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වය අද ජනතාව ඉල්ලා සිටිනවා. වගේම පොලිසිය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් නැති තත්ත්වයට පත් වී තිබෙනවා. වගේම තමයි විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවාව කඩාවැටෙන මට්ටමකට අද පත් වී තිබෙනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණය ගැන කතා කරන රජය තමන්ගේ ජාත්‍යන්තර තත්ත්වය ගොඩනගා ගැනීම සඳහා වූ අවශ්‍ය වන ක්‍රමෝපායන් පිළිබඳව දක්ෂතාවයෙන් යුක්ත සුදුසුකම් වලින් යුක්ත විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් යොදවනා වෙනුවට අද තානාපති සේවාව සඳහා බොහෝ දුරට යොදවා තිබෙන්නේ තමන්ගේ දේශපාලන හිංචයන් සහ ඔවුන්ට ගැතිකම් කරන සුදුසුකම් නොලත් පුද්ගලයන්. අද විදේශ ඇමතිතුමාට විදේශ කටයුතු භාර ඇමතිතුමාට විදේශ අමාත්‍යාංශයේ පාලනය කරගන්නට නොහැකි මට්ටමකට පත්ති ඇතුව පමණක් නොවේ. විදේශ අමාත්‍ය විෂය අද වෙනත් අදිසි හත්යන්ගෙන් පාලනය වෙන මට්ටමට පත් වී තිබෙනවා. එනිසා ජාත්‍යන්තර ප්‍රතිරූපය අපරාධ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය දිනින් දින කඩාවැටෙන මට්ටමට පත් වී තිබෙනවා. ජිනීවා තත්ත්වය පිළිබඳව ජිනීවා තත්ත්වය පිළිබඳව හැමදාම රජය කතා පවත්වනකොට ඒ මැතිවරණය කෙනෙකොට ජාත්‍යන්තර කුමන්ත්‍රණය ගැන ජිනීවා මානව හිමිකම් කොමිසම ගැන විදුලි පුටුව ගැන කතාබහ කරමින් ඔවුන් මේ තමන්ගේ තිබෙන්නා වූ බිය ජනතාව තුළ උසිගැන්වීම් මගින් නැවතත් පාලන බලය ඉල්ලා සිටීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ තිබෙනවා. මෙම තත්ත්වය තුළ හැමදාම මැතිවරණයක් ආවම රාජ්‍ය සභා මැතිවරණයක් ආවත් පළාත් පාලන මැතිවරණයක් ආවත් එහෙම නැත්නම් වෙනත් පළාත් පාර්ලිමේන්තු මැතිවරණයක් ආවත් අද ජනාධිපතිවරණය ආවත් දැන් කතා කරන්නේ ජාත්‍යන්තර යුද්ධ අධිකරණය විදුලි පුටුව එවාගේම මානව හිමිකම් කොමිසමේ නිර්දේශයන් එවගේම ජාත්‍යන්තර කුමන්ත්‍රණය පිළිබඳව තමයි අද කතා කරන්නේ. මේ තටිය හැමදාම යොදවලා මේ තටිය යොදවන්නට ගිහිල්ලා අද රට ජනතාවට මේක අප්‍රියව බවට පත් වෙලා තියෙනවා. මැතිවරණයක් ආපුවා මම කියන්නේ ඒක විදේශ කුමන්ත්‍රණයක්. පැහැදිලිවම අපිට කියන්න ඕන මේ ජනාධිපතිවරණය පවත්වන්නට නියමිතව තියෙන්නේ 2017. ඒ 2017 පවත්වන්න නියමිත මැතිවරණයක් කලින් ගෙනල්ලා 2015 මැතිවරණය පවත්වලා ඇයි අද විපක්ෂයට චෝදනා නගන්නේ
මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය තුළින් මේ පාලන ක්‍රමය විනාශ කරන්න උත්සාහ කරනවා කියන බොරු මිත්‍යාව ජනතාවගේ උළු වලට යොදවන්න උත්සාහ කරන්නේ ඇයි කියලා ප්‍රශ්න කරන්න කැමති. ඒ නිසා මේ වැනි තත්ත්වයක් තුළ අධ්‍යාපනය සෞඛ්‍ය දැඩි කඩාවැටීමකට ලක් වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් තුන්සිය ගණනක් මේ වන විට බස්නායක සමාවෙන් බස්නායක බලාපොරොත්තු තුළ පමණක් පාසල් තුන්සිය ගණනකට ආසන්න ගණනක් අද වැසී යන තත්ත්වයට පත් වී තිබෙනවා. අධ්‍යාපනය සමස්ත ලංකාවෙම ගත්තොත් බස්නායක බලාපොරොත්තු අද අධ්‍යාපනයේ ඉතාම අන්තිම අඩියේ තමයි තිබෙන්නේ. අනිකුත් දිස්ත්‍රික්කයන් හා අනිකුත් පළාත් සමග සංසන්දනය කිරීමෙන් වගේම තමයි රටේ සංවර්ධනය පිළිබඳව පුන පුනා කතා කරන ජනාධිපතිතුමා රටේ සංවර්ධනයේ හැටියට හුවා දක්වන්නේ අධිවේගී මාර්ගයන් වගේම අලුතෙන් ඉදිකරන ලද වරායන් ගුවන් තොටුපළ වැනි දේවල් මිසක් මේ කාලය තුළදී අලුතෙන් මේ රටේ තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබා ගැනීමේ උපාය මාර්ගයක් හැටියට බිහි කරන ලද කිසිදු කර්මාන්ත ශාලාවක් පිළිබඳ කර්මාන්ත ශාලා ව්‍යාපෘතියක් පිළිබඳ අලුතෙන් ලංකාවට පැමිණිච්ච මහා පරිමාණ ආයෝජකයන් ගැන එතුමාගෙන සඳහන් කරන්න නැතුව පමණක් නොවේ. එවැනි දෙයක් සඳහන් කරන්න තරම් දෙයක් මෑත භාගයේදී මේ පසුගිය අවුරුදු 9 කාලය තුළදී ඇති වී නොමැති බව අපිට පැහැදිලි. ඒ නිසා මේ තත්ත්වයන් තුළ මහදවේක්ෂක් ප්‍රමුණ හැටියට අපි හැමදාම මේ රටට මේ රටේ ජනතාවට මේ රටේ අනාගත පරපුරට ආදරය කරපු මේ ජාතියට වගේම මේ රටේ ප්‍රධාන ආගම වන බුද්ධ ආගම ඇතුළු අනිකුත් ආගමක සහජීවනයට ගරුකරු පක්ෂයක් හැටියට අපි කැමති මේ රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු වෙනවා නම් මේ රටේ අධ්‍යාපනය දියුණු වෙනවා නම් මේ රටේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වෙනවා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඇති වෙනවා නම් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය තුළින් ඒකාධිපතිත්වයක් ඇති කරමින් රට ඒකාධිපතිත්වය කරා ගමන් කිරීමේ වෑයම අත්හරිමින් ජනමතයට එකඟව කටයුතු කිරීමට උනන්දු වෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් අපි දක්වන්නේ ඉතාම කැමැත්තක්. ඒ නිසා මේ විකල්ප කණ්ඩායම හැටියට අපි තීරණය කළා සාම්ප්‍රදායික ලෙස පක්ෂයේ මූලික ප්‍රතිපත්ති පොතට පමණක් සීමා කරමින් ක්‍රියාශීලීව ඒ කටයුතු ප්‍රායෝගිකව ඉෂ්ට කරන්න කිසිදු උත්සාහයක් නොදරන මොහොතක ඒ එකඟතාවය පළ කරපු මෛත්‍රී බාල සිරිසේන පොදු අපේක්ෂක මැතිතුමාගේ පොදු අපේක්ෂකතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීමෙන් එයට උදව් කිරීමෙන් මහජනක්ෂත් ප්‍රමුණ වටා ගොඩනගී ඇති තරුණ කොටස් වගේම පක්ෂ සාමාජිකත්වය වගේම අනිකුත් බහුජන සංවිධානවල සාමාජිකයන් හැටියට අපි තීරණය කළා අපගේ පූර්ණ දායකත්වය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලබා දීලා හංසයා ලකුණ ජයග්‍රහණය කරවලා එතුමාගේ දිනසීයේ වැඩපිළිවෙල සඳහා අපගේ දායකත්වය ලබා දීලා ඒ තුළින් මේ රටේ අනාගත සෞභාග්‍යයක් ඇති කිරීමට කල්පනා කරන නිසා තමයි අපි විකල්ප කණ්ඩායමක් හැටියට